සමන්තා චක්කවාලි සුවත්‍රාගච්චන්තු දීවතා සද්දම්මන් මනිරාජස සුනන්තු සග්ග මොක්කදං දම්ම සවන කාලු අයං පදංතා දම්ම සවන කාලු අයං පදංතා දම්ම සවන කාලු අයං භදන්තා. නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හි චත්තා ලීසාය ආකාරයහි යනුඩු මිකංකන්තින් පටිලබති ඉමේහි චත්තා ලීසාය ආකාරයහි සම්මත්තනයාමං ඔක්කමතීති සද්දා බුද්ධි සම්පන්න පින්වත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා කාරයට අපේ ජීවිත නිවැරදි කරගණ්ඩෝ නෑ ජවිතය සකස් කරගෙන සංසාරික ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැසෙනවාකෙන් අධිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක් මැති කරගණ්ඩ ඕනෑ නිවන් මග විමසුම නිවන් මග විමසුම කියල කියන්නේ අපි විර්ශනය කරණ්ඩෝනය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය කොහොමද පරිපූර්ණ කරගන්නේ සංවර්ධනය කරගන්න කියලා අපි නි්බාධව විමසා බලන්ඩෝනේ මේ නිබාධව විමසා බැලීම තමයි කරම ේද මසා ැලීම හැබිලේීම තියෙන්ඩෝන හැම වෙලීම තේරෙන්ඩවන මට යා හැකි යා යුතු මගක්තියෙනවා කියලා සංකත මාර්ගයක් කිය ලපි අදන්නවන හැම දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ හේතු අුව හේතු සකස් වෙනකොට පලය සකස් වෙනෝ. ඉතින් හේතු පල දහමක්කින්ද නිවන් මග කියන එක හතු ගලිපට පුළුවන්ක තියන්ටත්ව වන ොද නිවාණ මාර්ගය කියලා කියන්නේ සංකතයි හේතු නිසාකස් වන මාර්ගයක් ට ගලපගට ගලපගන්ඩ පුුවන්කමති එදුනට එතකොට මේ ගැලපීම කොයි විදිහටද සිද්ධ වෙන්නේ අපි වලමු අපේ ජීවිතය කොච්චර නං ජීවිතය සුරක්ෂිත කරගණ්ඩ පුළුවන්ද කියලා අපේ මේ වැඩපිළිවෙලත් එක්ක මොකද මේ මාර්ගය නිවැරදිව පේඩ ඕනෑ පලනම් ප්‍රශ්නි පේෙන්් ඕන මොක්ද කියලා තේරෙනවා අපට හොඳට ජීවිත ජීවත් කරනකොට ප්‍රශ්න තේරෙනවා මොකද ඒ පෙරේදා මේ දින්න කීපයේ අපි සාකච්ඡා කරපු ධර්මකරනු ගත්තහම ගැටලුව මොකක්ද කියෙන පැහැදිලි මොකක්ද ගැටලුව මේ අනිත්‍යයි පංුපාදානස්කන්දය අපි පිළිසරණ ප්‍රාර්ථනා කරගෙන ඉන්න පංචුපාදානස්කන්දය අනිත්‍යයි ගේ අප පිළිසරණ පාර්ථනා කරගෙන ඉන්න පංචිපාදානස්කන්ද එදදුකයි ඒ ගැන අපි බිමසවා ඒවගේම අපි සරණක් බලාපොරොත්තු වෙන පංචිපාදානස්කන්ද රෝගයක් වගේ ඒ ලක්සන තියෙන බ පංචිපාදානස්කන්දේ රෝගයක තියෙන ලක්සන තියෙන බව අපි විමසනකට තේරුණා ඒවගේ අපි පිලිසරනක් බලාපොරොත්තුවෙන්න එතකට රෝගයකද කිය මංඟහන්න තමන් තමන් හිතෙන් හ්ඩුවන රෝගයකින් කුමන පිරිිසරනක් බලාපොරත්තුවෙෙන්න්න සැනසීමක් බලාපොතු එඉටද ඒවගේම පංචිපාදානස් කන්දය කුමක් වගේ ද පංචිපාදානස් කන්දය ගඩුවක්වා ගෙනත්තන් ගෙඩියක් වගේ ගණ්ඩතෝ කිය සඳහන් කළ තියෙනවා එතකොට මේ ගෙඩිය මේ එක දැවිල්ල තියෙන දැවිල්ල තියන ගෙඩියකින් පුරු ගාන ස්වභාවය තියෙන ගෙඩියකින් කැක්කුම තියෙන ගෙඩියකින් කවල සරනක් ද හරි එතකොට මේවා මේ මේ වගේ තියෙන මේ ලක්සණ අභිබවා කියන ලක්සණ අභිබවා අපිට මේක අපේ මුලාව හින්ද අපි දන්න ඇති හින්දා හරි මොකද වෙන්නේ මේ තියෙන ලක්සණයට පත් වෙලා ගෙඩියක තියෙන ලක්ෂණ මේක තියෙනවා රෝගයක තියෙන ලක්සණ තියෙනවා ඇනිිච්ච හුලක තියන ලක්ෂණ මේකේ තියෙනවා පාප ධර්මයෝය කියන එක සත්‍යයක් ආබාධයක තියෙන ලක්සණ තියෙනවා අපි ඒ පමණකින් මේ වෙන කොට ඒ තරන්දුරට කතා කර මේ ලක්සණ ඔක්කොම තියෙන එතකොට මේ ලක්සන ඔක්කොම තියෙනව නං ඒ තියෙන ලක්සනත් එක්ක කොහොමද මේක මට පිළිසරනක් ලබා දෙන්නේ මගේ ජීවිතය සුරක්ෂිතකරවන්ට මේ පංචිපාදානස් කන්ද එයට පුළුවන්කමක් නෑ ඇයි මේ හැම වෙලේම ඔය ලක්ෂන පහළ කරවනවා ඒ ලක්සන පහල කරන දේකින් මට කොහෙද තියන්නේ සැනසීමක් මට එහෙම සැනසීමක් ලබාගන්නට බෑ කොහොමද මේ ලක්සණ තියෙන තැනක. ඒ වගේ ඒ ලක්සන පහල වෙන තැනක සාන්ත වාසය කරනවා කියන සාන්තවාසය කිරී මක් සකස්වෙන්න නෑ. ඉතින් අන්න ඒක තමයි අප හැම වෙලේම් බලන්ඩුවන හැමවෙලම් අපි හැම නිමේෂයකම හැම මොහොතකම අපිට ඔන්න ඔය කියන කාරණාවන් ිබඳව අප අවධානය ඉතාම හොඳින් යොමු කරඩ ඕන ඒ ලක්සන මතු කරලා අර සුක ලක්ෂන ආත්ම ලක්සන එකැ මේ පංචි පාදානස්කන්දේ සැපයි කියලා කියෙන අවිද්‍යාව නිසා එවැනි ලක්සන අපිට මේ පේන නොදන්නාකම හිද පේනවා දැන් හොඳද කියලා හිතන කෙනෙෙ නරක නරක කෙනෙක් ගැන ඒ නරක ඉස්මතුව නැතු තිෙන පුචි පුංච හොඳ තිගුණ වැඩියෙන් ඉස්මත් වෙලා පේෙනන අපිට ඒ නරක අපෙන් වහලා තියෙන වනං පයා හි හොඳ ෙනෙක්ෙර හිතනවා හැයි අන්මටි ලකු අපහසුතාවයට අමාරුවකට පත්වෙනවා අපහස්තාවයකට අමාරුවකට පත්වෙනවා අපේ මේ ජීවිතය මේ විදිහට ඉදිරියටට අරගෙනයන්ට බැරි තත්වකට පත්වෙනවා. ඉතින් ඒවා ගැන අපි ගොඩ ආගදුරට තව හිතන්ඩෝඕන ත ගොඩ ක්දදුරට හිත්ඩෝන මගේ ජීවිතය කොහොම හරි අවශ්‍ය කරන කඩීමකට පත්කර ගණ්ඩෝනේ අවශ්‍ය කරන තැනකට මගේ ජීවිතය සකස් කර ගණ්ඩෝනේ ඉතින් මේවා අපි ඉතාමත්ම හොඳින් ඉතාමත්ම නිවැරදිව ජීවිත ජීවත් කරවන්ඩ අවශ්‍ය කරන වැඩ පිළිවෙල කොයි විදිහකින් හරි සකස් කර ගණ්ඩ ෝනෑ. මේ සඳහා අපි හැම වෙලාවකම වගේ හැම වෙලාවකම වගේ නිවැදි මෙෙහි කිරම් රණ්ඩ ඕනේ. වැරදි මෙිනිහි කිරම්වලින් අතම දෙන්්ඩ ෝනෑ. තුර දැනට අපි කතාකරපු කාරණාටික අනිච්චත දුක්කතෝ, රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ කියලා. දැන් කාරණ හතක් කතා කරලා. ඉති ඉක්මනින් මේ හතලිය කතා කරලා ඉරගත් න මේ කරුණෝික ලියාගඩ පුලන් නේද කිය හිතට දැනෙනව ඇති මේ කාරණාටිකත් එක ඇදි ඇදී ඉන්නවද මේ ධර්මදශනාව කියලා හිතට දැන ඇති හැමදාමත් කරේ ඕක ඉක්මට කාරණනාටික දැනගෙන ලියාගණ්ඩ අවශ්‍ය නැහැ. ලොකු මුදලක් යන්නෙ නෑඒ ගෞරුනියය නායක ස්වාමින් වහන්සේට බොහෝ පින්ඩස් වඩ සංසාරක ජීවිත රැදිලා ඉන්නවන තවමත් ඒ සසර ජීවිතයෙන් සම්පූර්ණය අතුමදිලා උතුම් නිවණින් සැනසනටම මහා පිනක් විදිර රැස්සලා තියන ඒ උතුම් ග්‍රන්ථයන් රචනා කිරීම අපේ රේරුකානේ චන්දුීමල මහානායක ස්වාමීන් වහන්සේ සිද්ධ කරලා තියෙන ඒ මහා ශාසනික සේවයට අපි හැම දාමත් නයගති. උන්හන්සේ විසින් රචිත මේ මහාචත්තාලි සාර භාවනාව මහාචත්තාලිසාය භාවනාව පිළිබඳව අපිට යම් ආකාරයක විශාල දැනුමක් ඇති කරගන්ඩ එවැනි පොතක් පරිසීලණය කරන්න. ඉතකොට ඒ පොත අරගෙන ඒ ග්‍රන්ථය පරිශීරණය කරන්න තමගේ පෞද්ගලිකවති අගන්්ඩ ඉති මේ කරුණුවකම ලියන්ඩුන්නෑ. යකන්ද මේ කියන වෙලාවේ යම්තමින් සටහනක් යොදාගෙන ප්‍රායෝගී කරණය කරන්නටයි අපිට අවශ්‍යතාව තියෙන්නේ නැත්ත ඇති පලාක් නැදැම් මේ කාරණ හක් ඉගනගත්තා. මේ ඉගෙනගත්ත කාරණ හත තමන්ගේ මනසින් ැගිලයින විදිට හදන්්ඩුවන මේ දිනවල අපි හතලිහත් එක වාසේ කර දවසකට පැයක් අපි සාකච්ඡා කරනවා තමන් ප්‍රායෝගික මේ කරන ගමන් හැබැයි. එහෙම නැත්තන්නං කිසිීම වැඩක් වෙන්න අනෝලෝමිකං කන්තිින් පටි ලබතිමක තමන්ට හුරු පුරුදු වනයක් බවට පත් කරගණ්ඩෝ. සාමාන්‍ය වචනයක් බාට පත්කරගණ්ඩුවන අනු ලෝමිකං කන්තින් පටි ලබති කියන කාරණාව සාමාන්‍ය වචනයක් බාට පත්ක ගණඩ උත්හරන්ඩෝනේ. හරි ඉතින් ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගණ්ඩෝන කාරණාව ඒ අනුලෝමිකං කන්තින් පටි ලබති කියන එක මේ මගේ ඉලක්කයක් වැන්නඩ ඕනේ ජවිත. ජීවිත එක ගලක් ති නවා සාමාන්‍ය පෙළ සමත්කර ණ්ඩ නේ උසස් පෙල සත් කර පුචි කා ිලක් හම්ුුණන ශි්ත්ත පස්ර ග්ඩෝන එතකොට විශවවිද්‍යාලය අන්ඩුව න එතවනු ඒකුත් වෙන ඉලක්කත් තියනවා. එක එකනට එකේ කිලක්ක. ඉති ඒ හැම ඉලක්කයක් ලැබෙනකොට ඒ ජයග්‍රහණයක් කියලා අප කියන්නේ. හැම ඉලක්කයක්ම ලැබෙනකොට ඒකට කියන්නේ ජයග්‍රහණයක් කියලා. ඒ ජයග්‍රහණය බුක්තිවිඳනවා අපි. හැබැයි ජයග්‍රහණය තිබියදීමං හැමදාම කියනවා. ජයග්‍රහණය තිබියදීම ජයග්‍රහණය නිසා ලැබුණූ යම් සතුටක් තියෙනවානං අන්න ඒ සතුට ජයග්‍රහණය නිසා. සතුටක් තියෙනවනං ලබපු අන්න ඒ සතුට පින්නත්න මොකද වෙන්නේ අපෙන් ගිලිහෙනවා. ටික දවසක් යනකොට ජයග්‍රහණය ලබාගත්ත වස්තුව තියනවා. ඒක වාහනයක්ෙන්න්න පුුවන් එකගේක් වන්නට පුළුවන් ඒ පුද්ගලයක්ෙන්න්න පුළුව එය මගේ ජවිතයට එකතු කරගත්තා කියලා ලොකු සතුටක් තියෙනවා. එතකොට ඒ සතුටත් එක්ක පුළුවන්කමක් තියෙනවනං ඒ සතුටත් එක්ක පුළුවන්කමක් තියෙනවානං අපිට හැමදාම රැඳෙන්ට ඒ සතුටේ ඒක වටින දෙයක් වෙනවා. හැබැයි ජීතය අපි තේරුම් ගත යුතුම දෙයක් තියෙනවා ඒ තමයි. ජයග්‍රහණය කරපු දේ ඉතුරු වෙනවා සතුට ඉතුර වෙන්න නැහැ ජයග්‍රහණය කරපු දේ ඉතුරු වෙනවා සතුට ඉතුරු වෙන්න නැහැ එන්න ඒක තමයි අපි ලබන පරාජ ජයග්‍රහණය තුළ තියෙන පරාජත් තියෙන ලෞකිකත්වය තුළ. ජයග්‍රහණය තුළම ලබන පරාජිතත්ත්වයක් තියෙනවා යග්‍රහණය තුළමතියන පරාජිකත්වයක් තියෙනවා මන් තුන්සරයක් මේ වචනකි වවේ නැවත නැවත හිතන්න්නවන හින්දා. ඒක ජයග්‍රහණයක් එක්ම ඇවිල තියෙන්නේ ජෑග්‍රහහි වස්තු වූ නිිතුරුවෙන්ට ජයග්‍රහණය අපි ලබන එකම දේවෙන මොකක්වත්ේ සතුට අන්න ඒ සතුට නැතිෙනවා. ඉතිං එතකොටිඉං ආය වෙන තිලක්කෝල්ට යන්ඩ වෙනවා වෙනත් ැනකින් සතුටහොයන්ඩවා ඒකයි ලෝකෝත්තර පැත්තෙන් අපිට යම්කිසි සතුට කෝනු වෙන්නේ අනුලෝමිකන්කන්තිං පටිලබති කියලා කියන්නේ පලවෙනිියෙන්ම අපි ලබාගත හැකි ඉහළම තත්ත්වයන් වලින්ක් එක දිාන බලයක් ලබාගන්නවට බොහොම වටන දෙද ඒක යන විදර්සනා ඥාන උපදින තත්ත්වකට තමන්ගේ හිත පත්කර ගැනීම සමාහිත කර ගැනීම පංචුපාදානස්කන්දය ස්පර්ශ වෙන විදිහට පංචුපාදානස්කන්දය තමන්ට අදකින්ඩ පුළුවන් වෙන විදිහට තමන්ගේ ළඟ සකස්සනමේ ක්‍රියාවලිය තමන්ගේ ළඟ සකස්සනමේ වැඩ පිළි වෙල තමන්ගේ තුලින්... අදදැක ගණ්ඩ පුළුවන් වෙන විදිහට තමන්ගේ මනසිකාරය සකස්කර ගැනීම තමයි මේ කියන කාරණාවේ එකම අදහස තමන්ගේ මනසිකාරය සකස්කර ගැනීම තමයි මේ කියන කාරණාවේ එකම අදහස. ඉතිං ඒක හින්දම අපි ඒ මනසිකාරය සකස්කර ගණ්ඩ ඕනේ ඒ සකස් කර ගත්තහම මේ මුලාවෙන් අපිට අතමවිදිින්ට පුළංන්කම තියෙනවා මොකක්ද මුලාව ඒ මුලාව තමයි අපේ ජීවිතය යම් තැනකදී දුකට අධික දුකට පත්වෙනවා නං මේ පින්නන්ට අයම දන්නවා ඒක ඔය ළඟ ඉන්න දේවල් ළඟඉන්න අය ළඟ තියෙන දේවල්තියෙනවා මේ සියල්ල මකල දාලා යායුතුව සිද්ධ වෙන යායුතු ගමනක් තියෙනවා අද නැද්ද ඒක නවත්තන්න පුළුවන්කමක් නැහැ මේ සියල්ල අයිංකල දාලා යන්ඩ වෙනවා අන්නේ සියල්ල අයිංකල දාලා යන්ඩ වෙනකොට ඔය එකතු කරගත්ත දෙවල් ලොක්කොම් මකනෝ අපි බොහෝ දේවල් ඒකරසී කරගෙන ඒකරාසී කරගත්ත සියල්ල මකල දාන්්‍රයනවා මකනෝ කියන්න මොහක්ද තැන් පෙර භවයක් තිබ්බක් කියලාපි දන්නවා. මංහනො මේ ඇත්ත අන්ගෙන් කොහෙද හිටියේ මොකෙක් වෙලාද හිටියේ. කෞද්ද ළඟ හිටිය කෞද සැලකේ මුුණවද අයිති වෙලා තිබේ ොවත් එක්කද සටන් කරේ කව්ද හිටිය රහ කාරයෝ මොනවගේ අරමුණුවලට දග මොනවගේ ජයග්‍රහන් ලබා ගත්තාද සමහරට ගුලක හිටිය දන්නෙත්න මොන වගේ කටතුක ලැබ නද ජීවිත මුුණනව දන්න ක්කෝ මහල දාලා හැබැ මේ ජීවිතය තියනද වලටි ගන්නම් මහාමේරු පරත්තයක් වගේ ලොකොට අල්ලඟ ඉන්නන්නේ හැබැයි එහම ලොකුවට අල්ලගෙන ඉන්න තමන්ගේ මේ ජීවිතය ලොකුවට අල්ලගෙන ඉන්නව නං තමන්ගේ මේ ජීවිතය හිතන්ට පොඩ්ඩක් ඒ අල්ලා ගැනීම තේරුමක් නැති තත්වකට පත් වෙලා තියෙනවා නේද කියලා ඒ අල්ලා ගැනීම තරුමක් නැති තත්වක පත් වෙලා තියෙන්නේ පත් වෙනවා එකක් අල්ලගෙන ඉන්න දේවල් හින්ද ඒවා රැකග්ඩ මේ ොහොතේම මේ මොහොතේ උත්සාහ කිරීම සහ ඒවා රැක ගැනීම සඳහා අධිකතර වෙහෙසක් දරන්ඩ සිද්ධ වෙලා තියෙන ස්වභාවය ඉතිං මේ දේවල් ගැන අපි ගොඩක් කල්පනා කරමු අප ීවිතය සුවපත් කරගන්නට අපි ඉතාම හොඳ ව්‍යයාමයක රැදෙන්ඩවන ඒ හැම එකක්ම අපිට ඉතාමත්ම නිරවුල් ඉතාමත්ම යහපත්ව සිද්ධ කරගන්න අපේ මානසිකත්ව යහපත්තෙන්ට ඕන ති ඒකට හතලිස් පැත්තකින් අපේ මනසට උදව්පකාර කරන එකෙන් අපි හිතලා තියෙන දේවල්ති නඕනේ අපට දැන් කරදරයක් වුණ හම මතක් වෙන කට්ටියක්කින්න ඇතරම හිතන්න ජීවිත දරයක්ක්ු හම හිතව කට වද ක න කවද කවුතු කවද් කවදතු කර මක් වන මෙයාට කිවත්තුො ම කිවොන් කික ොන්ක මක්ක නො ඒ තමයි කරදරයකදී මගේ මනසේ තියෙනවා මෙයාගේ මට පිහිරත්තිය කියලා අන්න ඒ වගේ පංචුපාදානස්කන්දේ නැත්තං රෝගය හැදනකොට අනිත් පැත්තෙන් ඒ රෝගය වලක්ව ගණ්ඩ තමන්ගේ මනසිම්ම මතක්වෙන්ඩඕන හතලිස් දෙනෙක්ව නිර්මාණය කර ගැනීම තමයි මේ සිද්ධ කරන සිද්ධිය තේරුම ඉතිං අපි කාරණා හතක් කතා කර ඒ කාරණා හතට අනුව හැගීම් පහළ වෙනවද කියලා බලන්ට අදශපිත්තා වැදගත් කාරණම කතා කරන තා චුට්ටක් දුරටපිතා කරලා මෙ නැවත නැවත අලුත් කරගෙන ඒ හැඟීම් පහළ වෙන වැඩපිළියවල සිද්ධ කරන්නට ඒ හැගීම් උපදවාගන්න වැඩපිළල සිද්ධ කරන්නට කටයුතු කරමු. අදදශය අපි කතා කරන්න සූදානම් වෙන්නේ පරතෝ කියන මාතෘකාව නැතන් මට්ට අයිතියක්නෑ අනුන්ගේ. අනුන්ට අයිති දෙයක් මේ පංචු පාදානස්කන්දය කියන එක ගැනයි සාකච්ඡා කරන්නට අද දවස්ස අපි සූදානම් වෙන්නේ අපි අපේ ජීවිතය හුඟක් දෙවල් තමන්ගේ කියලා හිතාගනින්නවා තමන්ගේ කියලා දැනෙනවා අපිට ඒ දැනන්නේ මගේ කියලා දැනෙන්නේ මොනවාහරි මගේ කියලා දැනන්ද දෙේල් සිද වෙනහිද නැත්තම් ගේ කිය ැෙ නෑ රට ගහාාමගේ ට කියර දැන ලංකාව ඉන්නකට මගේ රටකි කියරදැනෙන. ඇයි ට න හැට ඉඩ පුළලංකම තියෙනහිද. හැබැයි මගේ රටේ ගං ගොඩාක්තියෙනවා මගේ ගමේ ඉන්නකට ඒ ගම මගේ කියර දැන හැඟීම වැඩි ඇයිඒ ඒ ගම මටවන හැට අනි ගවලට වැඩි ඉ පුලංගකමති හිද. ගමේ ගෙවල් ගොඩාක්තියෙනවා ඒ ගෙවල්ලොලින් මගේ මගේ කියන හැීම ගේ නිවස ගැන දැනවා වැඩි ඇයිඒ වැඩි, ඒක මගේ කියන අදහස එන්න ඒතුළට කැති විදිට අනිදදිවලෝට ගහාම ඉන්ඩපුුව විදිරන කැමතිවිදිට ඉඩපුුවන්කම තිය හිද. එතකොට ඒ වගේ දේවල් ගැන අපි හැම වෙලේම අවධානයම් කළ ඇයි මෙහෙම වෙන්නේ ඇයි මෙහම වෙන්න කියලා හිතන්ට පපුරතිුවෙන්ට මේ ඔය හිතට දැනන හැමදේ ගැන විශ්වාසතයන් දෙපා අපි අපේ ජීවිතය ජීවත් කර වන්ඩනං කරන්ඩෝන හිතට දැන හැමදේම ගැන විවාසතියන එක නෙවෙේ. ඇයි මෙහෙම දැනන්නේ කියලා හොයල බලන එක. ඇයි මෙහෙම දැනෙන්නේ කියලා හොල බලනකොට අපිට ඒ විශ්වාසනී අත්තය අභිභවාගේ සැබෑ ත තේරු ගට පුළුවන් අපි අපේ හිතගැන අවශ්‍යේද ශවාස කරන්න දෙපා ඒමක හිත වදින්ට පුුව ඉටකට ගොඩක් වැඩ හිතම ඔක්කො දගන තියන්නේ. කුර කෙනවා නෑ මම ඉතාම නිවැරදිව මගේ හිතම ගැන මට ශවාසයි කියලා කියව නං. අපිම කල්පනා කරන්න මගේ හිත මාව දුකට පත් කරන්නේ නැද්ද. කෝච්චන නංමාව මගේ සිතමාව කොයි තරන්නම් දුකට පත් කරලා තියෙනවද මගේ සිත මාව කොයි තරන්නන් දුකට පත් කරලා තියෙනවද කියලා අපිම තමා මදන්නවා. දුක කියන එක ඕන දෙයක්ද. දුක කියෙනෙ ප්‍රාර්ථනා කරන දෙයක් නෙවේ දුක කියන එක කිසිමවිදකින් අපිට අවශ්‍යයක් නෙවේ ඒ අප කැමතිනෑ. එ මගේ සිතේ ක්‍රියාකාරිත්්‍ය මගේ සිත එහෙම හෙදුවලා එක එක දේවල් කරගෙන හරියට නොදන්න කෙනෙක් තැන්තැන්වල ගිහිල්ලා ලොකු කරදරකාරීතැන් ඇතිවෙන අපිතු කර්මාන්ශාලාවක් කියලා මැසින් එකක් ගැන කිසිම දෙයක් දන්නතිෙන ගිහලලා මේ ඕනට වැඩිය දැඟගලුත්ඒ එක දේවල් ඔබලා මේක ලොකු කරදරකාරි ව්‍යකුල තත්වයකට පත්වෙල තමනත් අනතුරක් කරගන්න තිනෙටක. ගොඩක් වැඩි ඒ වගේ මේ ලෝකයේ හැම තැන මේ හිත දුවලා දුව මොකද කරන්න එයාට කැම්මති කැමති දෙට වැඩ කරනවා. අරදේ ඕනෑ මේ දේ ඕන දැනන්නේ මනුවවද ඕන කියලා ඒද ඉල්ලන්ඩහදනවා. කරන්නේ මොනුවද ඕන කියලා ඒදේ ඔකෝම කණ්ඩ හදනවා. ඉතින් ඒ වගේ තත්වයන් ගැන අපි ඉතාමත්ම හොඳින් විමස විමසා විමස විමසා බලන්ඩ ඕනෑ. විමස විමසා විමස විමසා බල්ලා මේ පැත්තෙන් ඒ ජීවිතය නිවැරදි කරගණ්ඩ කටයුතු කරන්න ඕනේ එතකොට අපි හැම්ම වෙලාවකම් වගේ හැම වෙලාවකම වගේ ජීවිතයට අර්ථයක් ලබා දෙන්න්ඩ ඕනේ ජීවිතයට අර්ථයක් ලබා දෙන්නඩ ඕන ඒ ජීවිත අර්ථය තමයි අපේ පැත්තෙන් අපි සකස්කරගත යුතු දේ ඒ ජීවිතයට සැබෑ අර්ථයක් කියලා කියන්නේ ඇත්තම ඇත්ත දන්න තත්ත්යකටත්කරගන්නේ හිදා තමන් ගෙන තමන් විමසණ ෝ මගේ ලඟ තියන දේවල් ගැන මගේ කියන හැඟීම ඇතිවන්නේ ඇයි අනිත් ගෙවල්වොලට වැඩිය තමන්ගේ ගෙදට තමන්ගේ කියෙන හැඟීම ඇතිව එක ගැන නිකං හිතන්ඩ දෙයක් නෑ වගේ. හරිද එතකොට තමන්ගේ දරුවන්ට අනුන්ගේ දරුවන් කෙරෙහිට අනුන්ගේ දරුවට වැඩිය තමන්ගේ දරුවට මගේ දරවාය කියල හැඟීම ඇතිවෙන ගැන කවුරල කියනවා ආය හිතන්ටය නෑ ගැන කද මගේ නති ඒහෙම වෙන්නේ කියලා හිතන්ඩ එක්තර විමර්ශෂන් සීලි බුද්ධයක්ක්ති එන්ඩෝනි අනන්ගේ දරුවට වැඩිය තමගේ දරුව තමට ඕන හට තියාගන්ඩ යම් කිසි හැකියාවක් තියෙන බව නීති මේ වසයෙන් හරි හැකියාවක් තියෙන බව තමන් දන්නවා. එතකොට මම මගේ පැත්තෙන් මට දාව උපන් දරුවා අනිත්තායට වැඩ මට මට ඕන හැටිට තියාගඩ පුළුවන් කියලා යමන් කියන දයහන මට කීකරු යන්න එහෙම එකක් තියෙන හැබැයි මෙන මෙහැදේවල් වගේ කුත්තියෙනව කියෙන තේරුම් ගන්ස යුතු තියෙනවා අංහනම් පිල්නොන්තයෙන්. කාලයක් යැනකොට සහහා අය ගැන්න අපට බැඳී මැතිවෙනවා. බැඳීම මැතිව වෙනකොත් මොකද වෙන්නේ මේ බාහිර අය පිටස්තර අය සමර්තමගේ අමටත් වැඩිය තමගේ සහෝදරෙන්ටත් වැඩිය තමන්ගේ ලඟම යාලුවන්ටත් වැඩ මේ වගේ තද බැඳීම මැතිවෙන ගෙනෙන මේනම් මගේ මයි කියලා ඒනම් මොකදේ එම් ඔය කලින් මගේ කියලා හැඟීම් තිබ්බ නැතියා ගැන මගේ කියලා හැඟීම් උපදින ස්වභාවයකුත් තියෙනවා. එක මේ ඔක්කෝම මොකද කියලා මේ ඔක්කොම මොකද කියලා අපිට දැනගණ්ඩ පුලුවන්කම තියෙනවා. මේ ඔක්කෝම මොකදෙෙන් වෙන්නේ කියලා විමසුව දැනගණඩ පුලන්කම තියවා. මේ හේතුහින්දම අපට පුලුවන්කම තියෙන්ට ඕ නෑ මේ හේතුහින්දම අපිට පුලුවන්කම තියෙන්ට ඕනෑ මේ ජීවිතයේ මගේ කියන හැඟීම් ඇතිවෙන්නේ කොයිවිදිහකින්ද මගේ කියන හැගීම් ඇතිවෙන්නේ. තමන්ට ඕන හැටිරි තියාගන්ට පුළුවන් කියලා දැන හිෙදා. නමුත් දැන්බයේ තියෙන මහා චත්තාලිසාර භාවනාව තුළ පරතූ කියලා පංචිපාදානස්කන්දය ගැන තියෙන පරතෝ අනුන්ට අයිති දෙයක්. තමන්ටයිතියක්නේ තමන්ට අයිති නැති දෙයක් අනුන්ට අයි පංචිපාදානස්කන්දයම කියර කිවොත් මේ ැබිලතින ඔක්කොම. තමන්ට අයිති නැති බව දැගිති විම සන්ඩෝන මොද අපි හම්බෙල තිෙන්නේ. අපිට හම්බෙලා තින ජීස්තු වූ අජිවීවස්තුූ. ජීවස්තුවල තමන්ට තමන්ගේ කියලා වැඩියම්ම දැනෙන දෙයක්ති නවා. ඒ තමයි තමන්ගේ සරීරය සහ තමන්ගේ සිත. අජීවී වස්තු ගැන අදාළ නැහැ අජීවස්තුති මගේ කෙරගත්ත කොට සක්තියෙනවා ඒවා අයිතිකරගෙනතියෙනවා අපි ප්ොලඉලියයාගෙන යෙනවා නැත්තම් මුදල් දීලා අරගෙන තියෙනවා ඒ ගත්ත ඒවා අනුන්ට ගණඩ බැරිවෙන්ඩ ලොකු තාප්ප ගහලා තියෙනවා ඉතින් එක 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 දේවල් කලා තියෙනවා මේ විදිර් තමයි මේ ඔය මගේ කියන්න දෙවල් එකතු වෙලා යන්නේ ජීවිී වස්තු ගැන ත්තොත් හ වැඩියෙන්ම මගේ කියෙන හැගී ඇතිවෙන්නේ මේශරීරය සහ මේ හිත ගැන එතකට මේටි ගැ ි පොඩක් බලමු ඉස්සල්ලා මේ වැඩියම්ම මගේ කියන හැගී ඇතිව ව ේවල් ගැ හිතරබන්න තමන්ගේ ශරීරය ගැන සේසයෙන් තමන්ගේ ශරීරය ගැන පොඩ්ඩක් බලඩ සරීරයේ අයිතිය තමන්ට තියෙනවද කියලා ශරීරයේ ස්වභාවයක් තියෙන සුදු පාට කලු පාට එතකොට තලලූ රතුයද එක එක පාට තියෙනවා මේ පාට පිළිබඳව මට තීරණයක් ගඩ පුළුවන්ද පාට තිරණය කරේ මමද ශරීරයේ ඒ තරක් නෙවී උසයන ප්‍රමාණය ීරණෙරෙන් මමද මහත්තවන ප්‍රමාණය තිරණය කරේ මමද මූනේ හැඩේ තීරණය කරේ මමද නාය හැඩේ තීරණය කරේ මමද එතකොට කෝඩෙ කොචර වැවෙනවාදකර තිරණය කරේ මමද මේ කක්වත් මන් තීරණය කරේ නෑ සරීරයේ ස්වභාව ගත්තොත්තේම ඒ ට තීරණය කරන්න බෑ. මට තීරණය කරන්න බැරි සරීරයක්ු මේකේ මට තීරණය කරට බෑමගේ ස්වභාව පිළබඳ. සමිටි මහත කෙට්ටු කලු සුදු මේ මොනවක්වත් හැඩ තල කිසි දෙයක් මට තීරණය කරන්න බෑ තියෙන විදිට ඉඩ වෙලා එහෙනම් ඒක අනුන්ගේ වැඩක් වගේ ද නැද්ද එක වෙන කාගේ හරි එක ඉන්නවාගේ එලාට තවතුලටත් මේ තේරුම් ගන්ඩ මේ එකක ක්‍රියාකාරරිතයව දිහ ලන්ට ක්‍රියාකාරිතය දිහා බලන්නකොට අපට හොඳතත්ටම වැටහෙනවා හොඳට වැටහෙනවා සන පද්ධතියක් ක කියෙක්ත් යෙන ඒතින් හුස්ම වැටෙනවා මද ගන්නේ. හුස්ම ගන්න එක මගේ වැඩද. නැහැ. මන් දන්නේවත් නෑඒක වෙනවා. මන් දන්නතු ොච් හුසම වැටලතිවත් මේ කියනකගතම මහක් වුණනේ ම හුස්මගන්න කෙනෙක් කෙෙනවා. ආහාර දිරවනක මග වැඩත්ද. ධඩියදාානයක මගේ වැඩත්ද. ස්නාාව පද්ධතිය මගේ වැඩත්ද එතක රෘදිර සංසාරණය වෙන මේ හැමගතනම ලේ කැර කෙනවා එක මග වැඩද. එක කියන ම දන්නවත්. කිසිීම දෙයක් දන්නේ නැති මං මේ සරීරයේ ක්‍රාකාරත්තය මොකක්ව දන්නේ නෑ. එතුට මේ සරීරයේ කියන එක අනුන්ගේ එකක් වගේ වෙනකවුහරි කරනවාගේ ඇත්තන වෙනකවුරත් කරන්න එත්න කරන්නක් කරවන්නෙක් නෑ කියන්නේ එකයි එක වෙනවා එහම සිද්ධක් සිද්ධ වෙනවා. මේ සරීරයේ හැම්ම දෙයක් ගත්තොත් මෙ හමයි මොතකට හිතඩක මාව මැරුණා හරිද රිච්ච වෙලාල අප ැලච් ලමිය ගැහි තන්ඩ ඒ මලමිනයේ කොණ්ඩ තියනවා ඒ මළමිනී ඇහැක් තියෙනවා හමක් තියෙනවා හරි නියපොතු තියෙනවා රෝබුවන් තියනවා මේ මලමිණී මේ තියණටික ඔක්කම තිෙනවා. හැබැයි මේ කොන්්ඩෙ දන්නවාවද මැටලා කියලා මේ මිනි හා මලා කියලා කොන්්ඩෙ දන්නවාද හාම දන්නවාද මේ සරීරයේ සියලු අන්සුටික තියෙනවා සරීරේතිය කිසිදු අන්සුවක් දන්නේ නැහැ මේ සරීරේතියන කිසිම අන්සුවක් දන්න නෑ මැරුණ කියලා ඒක නෙවෙයි බුදුම කතාව මේ ශරීරේ තියන කිසිම අසුවක් මැරුණ කියලා දන්නන්නේ නැතිකම නෙවෙයි දැන් ජීවත්වෙන වනේ මොක කරි නමකින් මේ පින්නන්ත අය ජීවත්නවා ජීවත්වන මේ පින්නන්ත අය දන්නවද ඒ අයගේ මේ ශරීරයේ කොන්්ඩ දන්නවද අඩු ගැන ජීවත්වවා කියලා හම දන්නවද ීවෙනවා කියලා. නිය දන්නෝද ජීවත්ෙනවා කියලා. ලොම් දන්නවද ජීවත්වෙන කියලා. දත් දන්නවෝද ජීවත්වන කියලා මස් දන්නවද ජීවත්වනවා කියලා ඔය සරයේ කිසිීම කියක් කිසිම කිසියක් දන්නේ මැරිත සරීරයක්කෝක. ඇ මේ අස්ති පන්ජරයම දන්නනෑ මං මේ සරය දරාගනිවා කියලා. හරිද මේ නහරවල් දන්නේනෑ මම මේ අස්තිි පන්ජරයේට ඇතිලවෙනවා කියලා. මේ හම දන්නනෑ ම හමට මස්තයන කියලා මස් දන්නන්නේනෑ. මට උඩින් හමක් තියෙනවා කියලා. කිසිමම දෙයක් දන්න ඇති මැරුුණත් දන්නේ නැති මලසරීරයක් එකතමයි ජීවත්තවෙන්නේ. එන ඒක මට අදාළ විදිහයට රැඳෙන එකක් නෙවෙයි. ඒක තියෙන ඔය දැන්නට කතාකරපු ක්‍රියාකාරකන්ටික. ස්වභාවේ සහ ක්‍රියාකාර කටි මටව හැට යෙන්නේ නෑ. එතකොට මොකද අපට මේකට මගේ කියලා හැඟිපක් කියෙන්නේ අනිත් ඇගේ ශරීලොට අනුන්ගේ මේ මගේ ශරීරය කියලා අපිට තද්ද බල හැඟීමක් තියෙනවා. මයකකිව නිකම් පිළිග්ඩපා එහෙම එන්නේ ඇයි කියලා හොයන්ඩෝනෑ එහෙම එන්නේ ඇයි එහම අදහසක් එ හැඟක් එන්නේ ඇයි කියලා හොයන්ඩෝන. එහම හැඟීමක් එන්නේ ඇයි කියලා හොයාගත්තට පස්සේ අපිට පුලුවන්කමක් තියෙන්ඩෝ නෑ ඒක නිවැරදි කරගඩ හැයි හැඟීමක් එන්න කියලා හොයාගන්න එක අවශ කරන්න මං ඉස්සල් ලකි වූහ මට ඕන හැටට තියාගන්ඩ පුුවන් කියලා දැන වනං. යම් කිසි සරීරයක් තමන්ට ඕන හැටිට තියාගණ්ඩ පුළුවන් කියලා යම් කිසි කෙනෙකුට දැනෙනවා නම්. අන්න ඒ දැනන සරීරය. අන්න ඒ රය ට ඕනට තියාගණඩ පුලුවන් කියලා දැනවනං. අන්න ඒ සරීරයේ කොටස් පිරිිබඳ විමසලා බලන්ඩුවනේ ඕන හැට තියාගන්නඩ පුුවන් කියලා දැනෙන්නේ ඇයි. ඔන්න තේරෙන ඇතකොට. අතක් උස්සන්ඩ ඕන කියෙනකට මම හිතනවා හවල් කෙනගේ අත ස්සෙන්ඩ ඕන කියලා.. මටඕහැටරි බෑනෙ. හවල්කනව නැට වඩ ඕන කියලා ඇතනවා. මට ඕන හැට බෑන. හැ ට නැට ඕන කියෙත නැගට පුළුවන් මං කියන විදිහට පාලනය කරන්න පුළුවන්ක මක් මේ සරීරයේ තියන බව මට දැනෙනවා. ඇත්ත. ටි න ැගට හැකි දග ට ු නිදගත් හැකි ඇවිද ට න ඇවිදැකි උඩු පන්ඩොන ු පෙන්න ැකි ඕනු දෙයක්ම සරිරයට කරන්න පුළුවන්කමතියෙනවා වගේ දැනනවා ඒහහිදු මටම ගැන මගේ කියෙළ හැඟීම අනිත්තාගේ සරීරල්ට වඩා ඇතියන හැබැයි අල්ලපු ගෙදර කට්ටියක් ඉන්නවා රටේ තොටේ කට්ටියක් ඉන්නවා ඒ අයට වැඩිය මගේ ගෙදර ඉන්න අගේ සරීර පිබඳව මට යම්කිසි ආකාරයක වගේකීමක් දරන්න පුරන් දර්වවික්මට බයන ොහමඉන්නවකිවකම ඉන්නවා හිටකකින්නවා දැනගටි බොද න දැග නිදාගටික නිඳදාගන්න සරිර දිට තැන්පත් කවන්නට පුලන්කම තියෙන හින්දදා බාහිර සරිරෝල්ට වැඩිය නිවසේ ඉන්න අය ගැන මට මගේ කියලා හැඟීමක් උපතින ඊට වැඩිය ලොකු හැඟීමක් මේ සරයට ගැන පතිනවා. ඔන්න ඔතන තමයි වැරදිච්ච තැන තියෙන්නේ. හරි හොඳට හිතන්න මට නැගිටින්ට ඔන්නම් නිදාගෙන ඉන්න මාව නින් දෙෙන් හැරවලා නැගිටිට ඔන්න මට හිතට ඕන්න නැත් මගේ හිතට දැනුන් නැත්තං කවදාකොත් මම නින් දෙෙෙන් නැගිටින්නේෑ කම්මැලිකම ප්‍රධානෝ තියෙනතා කල් හිතේ කම්මැලිකම තියෙනතා කල් ඇඳට ඇදල බැඳල තියෙනවා ඒ ඇඳේ තියෙන සරීරයඒ කම්මැලිකම අභිබවා ශක්තියක් කෙන්ඩ වනේ සිතෙන් නැගිටිඩ වනෑ කියලා අන්නේ එකට අපි සාමාන්‍ය විවාහරය කියනෙනෝ මට හිතුනොත් මං උදේ හතර නැගින කියලා හිතුුණොත්. මට හිතුනොත් මම උයනවා හිතුුණොත් ම අහවල් ගමන යනවා මට හිතුනොත් තමයි හිොත් හිතුනොත් කියලා කොන්දේසියක්තිේවා. මේ කොන්දේසිය මොකක්ද හිතුනොත් කියලා මට හිතුනොත් බං අර්බයින. මට හිනොත් මං බලින් නැතුන්නවා. එනම් වචන එඩියට එන්ඩාත්න් කායික ක්‍රියාවන් කරන්නත් හිතෙන්ඩෝනේ අද හිතුනොත් තමයි ඒවා සිද්ධ වෙන්නේ. එතකොට බලන්ඩ අපි දැන් විදිහකින් හරි අපි දැන් කොයි විදිහකින් හරි අපේ ජීවිතය නිරවුල් කරග්ඩ ඕන තේරුම් ගණ්ඩ ඕන දැන් එ මේ ඔක්කොම වැටුනා සරීරයේ ස්වභාවය ක්‍රියාකාරරිත්වය කියනවා ගැන හිතුනත් නැත තව ට හිතුනොත් ංහුම ගන්න හමක් නෑ හිතුනත් නැතත් වෙන දෙවල් වගේ අත්තියවා ඒවා මට ඕන හැට වෙන්නන්නේ නෑ හැබයි හිතුනොත් කියන දේවල්ටිකම වෙන් කරා ඒටිකත් සිද්ධ වෙන්නේ හිතුනොත් කියන තැන එනම් අපි හිත ගැන පොඩ බලන්ඩ ඕන. හිත ඇතිවන ප්‍රබල සිතුවිල්ල ඇැතුුණම් ඒ නිසා උපදිනා වූ චිත්ත කිරිය වායෝධාතුව කියලා කියනවා ඒක නිසා ඒ ඒ සිතුවිල්ල නිසා උපදිහ වායෝධාතුවත්තිෙන ඒ වායෝධාතුව නිසා මේ අත්තු සන්ඩ කකුල්ලු සන්ඩ මේ සාරීරික ක්‍රාකාරිත්‍යය කරන්න හරිට බැකෝයන්ත්‍රයක වගේ. පීඩනයකින් වායුපීඩනයක මේ සිද්ධෙන් බැකොයන්ත්‍රයක සිද්ධවෙන්නේ ද්‍රවපීඩනයකින් ඒ අවශ්‍ය කරන ක පණ්ඩඕනදේවල් අත් එහෙම මුස්සන්නේ හමුත් අපේ ධර්මයට අනුව තියන්නේ අංගමංගසාරණෝ වායෝධාතුව කියලා ඒ ඇනෙම අග පස්සංග එහාට මෙහාට කරන්න පුළුවන් යම් කිසි වායුමය ක්‍රියාවලයක්ක් සිද්දන එකට ඒකට උපදිින්ඩෝනෑ චිත්ත කිරිය වායෝධාතුව කියලා සිත නිසා ක්‍රියාවට පත්වෙන වායෝධාතුවා. එතකොට බලන්න පින්නත්න්නේ මෙන්න මේක අපි තේරුම් ගණ්ඩෝනේ හරි හිතුනුත් තමයි මේවා වෙන්නේ කෙලා. දැඟපී අපේ සිතුවිරි දිහාවට පොඩ්ඩක් හැරමු. මට වෙලාවට තරහා යනෝ. මම තරහා ගන්නවදමට තරහා යනවාද. මට වෙලාවට කෙනෙක් ගැන ලොකු ආදරයක් ඇතිවෙනවා. මම කරගන්නවාද එක වෙනවාද. බලන්ඩ් හොඳට හිතලා. මට සහරලාට කෑක්දක් ම ලොකු ජිකුමක් ඇතිවෙන අතරවාරි සහලට ඇතිවෙන්නේ. ඒ මමද තීරණය කරන්නේ මගේ හිත මටකෙනවාද ඔහේ ඉන්න අපොඩ්ඩක් හැන්දෑ වෙනකොට මම ඔය පැත්තට තරාය වන්ඩයි ඉන්නේ සූදානමින් ඉඩ අපි තරා ඇති කරගණඩයියන් අපි තරා ඇතිකරගම නේද ඒ වගේ කරන්න බෑ සිතේ ඇතිවෙන සිතුවිලි ඇතිවෙන්නේ අතීත භාවිතය අනුව මේකට හැමදා මත හිටින්ද ලස්සන උදාහරණයක් අපි හැමදාම කතා කරනවා ආයායමං කියන්නේ මෙ පිනන්ත අයට ඒ උදාහරණය ගොඩා ගැලපෙන විදිට හිදන්දයමක් තියෙන හිද. වෛද්‍යවරයෙන්නවා වෛද්‍යවරෙක් නෝන කෙනෙක් ඉන්නවා මේ වගේ දෙන්නක අප එක තැන ින්ඳදුහා ලෙඩෙක් කෙනල්ලා ළඟට මොකද කරන්නේ මෙලෙඩාට කියනවා දැගතින් මේ ලෙඩේ කියන්ට කියලා. ලෙඩේ කියනකොට වයිද්‍යරෙකුත්තින්නවා වෛදවරෙක් නොන කෙනෙක් ඉන්නවා වෛද්‍යවරයාට ලෙඩේ ගැ සිතුවිලිවා ම ල්ලි මේ කක ෙමයි මේක භයානකයි මොනවාහරියටට අදාලා සිතුවුවේ ඒව ලිට අදාල. වෛදවරයා නෝන කෙනාට එම එන්නෙ නෑ. කෞදු මේක කරේ. ඇයි යායට එ නැති කරේ. ඇයි අරයට එන තත්වට හැදුවේ. කවුරත් හැදුව නෙවෙේ. යාල කරගත්තත් නෙවෙේ. යාගේ අතීත භාවිතය වෛද්‍යවරයා වෛද්‍ය ශෂ්‍යයකු දිට බෝධ වල්ලිගෙනගෙන. වෛදවරයා නෝන කෙනා ඒ ඉගනගෙන නෑ. එනම් ඒකහින්ද අරයට ඩේ පිබඳ සිතුවිල එන්නන්නේ නෑ ඒයටට බලහත්කාරයෙන් නෑමං ගන ගන්නවා කියලා කාවත් දක්වත් ගන්නට බෑ. කාවම දක්වත් ගන්නටබ එහනම් ඒ වැඩපිඩිවල එයා ගෙනවේ. ඒ වැඩපිඩිවෙල එයාට හදන්ට බැහැ. අතීතයේ තිබුණනං එෙනවා තිබෙනැත්තන් එන්න ඒක කනව මෙත නිස්මතු කරග්ඩෝ නෑ ඉටත් එයාගේ ඕ අපට ඕක අපට තේරන වංව දැන් කියපු කාරණාව කියනකොට හොඳට තේර නොයක ඇත තයි ඒක ඒක ප්‍රශ්නය නෑ හැබැ අප අවධන යොම එන්න නැති ත පැත්තක් තිී. වෛද්‍යවරයා අවා වෛද්‍යවරයාටර ලෙඩා ලෙඩේ කියනකට ලෙඩේ පළිබඳ සිතුවිලි එනවා මං හානොම පිනතයගෙන්. එයාට පුළුවන්ද එන එක නවත් අඩ. ලෙඩා ලෙඩේ කියනකොට ලෙඩේ ගැන සිතුවිල්ලක් ෛද්‍යවරයාට එනවා ඒ ගැති බාතය හින් දයිනයාගේ කියනෙන තියෙන හිද එක ගෙන තියෙනවා එයා ඉගන ගත්තේ ඒයා තැම්පත් කර ගත්තේ නම් එයා පුළුවන් වැඩු එක ගෙන් ගන්න තු යින්ට අ වශ්‍යන. ලෙඩේ කියනකොට ඩා වෛද්‍යවරයාට එක ඇහු නෝත්තුන් ඒ ලෙඩේ පිළිබඳව හැඟීම ලෙඩේ පිළිබඳව චේතනාව ලෙඩේ පිළිබඳ සංඥාව හඳුනා ගැනීම අ්‍ය වාරයෙන් වෛද්‍යවරයාගේ මනසින් එනවා එයාටක නවත්තන්න බෑ. එයාට එ එන එක නවත්තන්න බෑ වද්‍යවරයා නෝනකෙනට එන් නතික නවත් අන්න බෑ. එන්න ද දෙක ගන්න ගන්නඩ බෑතමන්ට කැමචිලාක. අප සියලු සිතුේ ිහෙමයි සියලු සිතුවිලි එහෙමයි පෙන්වත්න්නේ එනවා එ එන අයට එනෙක නවත් අන්ඩත් බෑ එ නැතියට එනැතික නවත් අඩත් බෑ. එනගේ අපේ වැඩද. අපිට සිතුවිලි අපේ වැඩක්ද අනුන්ගේ වැඩක්ද අනුන්ගේ වගේ දැනනවා එකයි පරතෝ කියලාක ඇ එක අනුන්ගේ වගේ එකක්. එක තමන්ගේ නෝන එකක් එනම් ඇඟ එහාට මෙයාට අරගෙනයන්න අපේ සරයේ හට මෙයාට අරගෙනයන්න සිතුවිලි ඇතිවුුණු. ඒ සිතුල මටෝනෙලාට එන්නේ. ඒය ැෙලාලට ැට ගඩ බවු හරලවට ලත වෙන්නේ සමහර ෙලාවට පුළුව වෙනවා. ඒක අපි කැ මේ බලට මන්දැන්ගේ පුළුවව වෙනවා. සහරවෙලාට හිතයෙන විදිහට වැඩ කෙරෙනවා. අපි රැවටෙන වයකට වයිදරට සිවල් නකට වයිදර ඇතන මන්තමය ගන්න ගත්ති කෙලාවා. නමුත්ඒක ආවා එහෙමෙන්නේ හේතු සකස් වුණු. අපි ෆින්නත්න අපිට ඇවිදිට කතර කරට දැම්ම මේ මෙතැන කියෙන බණටික කියන්න. අශච කරන අතත හේතු නැත්තම් මේ බටි කියවෙන්නේ නැහැ ගරරගෙන් ගෙන ගත දවල්ටික තියෙන්ඩෝනෑ තවත් කවේශණය කරපේවති ෙන්ඩෝනෑ අතිතේදී ඒවගේ බොහෝධ දෙ වලල්න්නට කරුණාවක්මත්‍යයක් තිේෙන්ඩෝනෑ සාරික නිරෝගතාව ති ෙන්න්ෝනෑ බාසාාව හසුරුවන්ට දැනගෙන තියෙනේ ක්කොම ඒ කරාස වනොත් විතරයි ඔය මේ බනට අදාළව එන දේවල් එන්නේ. ඉතිං මේකත් මේ අපි හාරියට තේරුම් ගඩෝන ඉතාමත්ම හොඳින් තේරුම් ගණඩෝන එතකොට අපට මේ සිද්ධ වෙන සිද්ධිය මොකක්ද කියලා අපිට හොඳින්ම වටහා ගණ්ඩ පුළුවන්ක තියනවා හොඳින්ම වටහගඩ පුුවන්ක ති මේ සිද්ව වෙන සිද්ධම කගද කෙලා. ඉති ඒ තමයි පරතෝ කියන ලක්ෂණය තියවා සිතුවි ස සිතේ ඇතිෙන සං්ඥා සහ සංස්කාරයන් හඳුනාගැනීීම සහ ඇතිවෙන සැකසීම් කියන ඒවාගේදී හඳුනාගැනීමම් සහ ඇතිවන සැකසීම් කියන ඒවාගේ දී අපිට ඉතාම පැහැදිලිව ඉතාම නිවදි අපි තේරුම් ගත යුතු තියෙනවා ඒවා මට ඕන විදිට නවනව මට ඕන විදිහට නෙව නෙවෙයි මට ඕන විදිහට කරන්ඩ පුුවන් දෙවලුත් නෙවෙයි. ඉතිං ඒවා හැම එකක්ම ගැන අපි හිතල බැලුවොත් එහම අපිට තේරෙනවා සිත මගේ නෙමේ කියලා ඒකයි පරතෝ කියලා කියන්. පංචපාදානස්කන්දේ මගේ කරගන්නඩ පුුවන්ක මක් නෑ. පංචුපාදානස්කන්දය ක්‍රියාවලිය අනුන්ගේ ක්‍රියාවලියයක් වගේ එකේ කැනෙ එක මට අයිුතියක් ඇතිව සිද්ධ වන්නේ නැහැ. පංචුපාදානස්කන්ද ක්‍රියාවලිය මට අයිතියක් ඇතුව සිද්ධ වන්නේ නැ. ඉතිං ඒවා අපි ඉතාම ඉතාම හොඳින් තේරුම් ගත යුතුව තියෙනවා අපේ ජීවිත ඉතාම නිරවල් කරගැනීම සඳහා අපිට අපේකම කියලා කියන එකක් අපි හදාගෙන තියන දැනිල තියනවා. මේකට දැනන්ට හේතුව තාමත් අපි තීරණ කරේ නෑ එකක්තම ඔන්න අවිද්‍යා ස්වභාව. එතකොට කෙනෙක් හිතයි සමහර දෙවල් මං හිතන දෙවල් වෙන වන කියලා. අන බලන්් එතැනත් තින. මං හිතන දෙවල් වෙනවා. ලෝකයේ තියෙන සහර ක්‍රියාකාරත්‍යයන් වගත් තියනවා. ඒ ක්‍රියාකාරිත්‍යයන් තමයි ලෝකයේ තියන සහර ක්‍රියාකාරීත්‍යයන් වගේත් තියෙන ඒ ක්‍රියාකාරිත්්‍යයන් තමයි පින්නත්න්නේ හොඳට බලන්ඩ, අම්මා දරුවකුට හොඳට අවවාදදීලා හොඳට මඟපෙන්නලා හදනවා. අම්ම කෙනෙක් දරුවක්ව හොඳට අවවාද දීලා හොඳට මඟපෙන්නලා සකස් කරනවා. එතකොට එහෙම සකස් කන දරු හැදෙනවා. අපි කැමති වෙලාවක හොඳ වෙලාවට බලලා මං හදන මල්ගහක් අව්‍යතින වෙලාවට වචේලාට හවනන්තියන අතුර පොහර දැම්මත් ඒ ගහොට හැදෙනවා.ඒ ස්වභාව ධර්මය තුළ යම්යම් පෝෂක ප්‍රධාර්වයන් ලැබෙනකොට ගස් හැදනවා. අපි හදන වනවේ ඒ ගහට අපිට කිය පුළුවන්ක මක්නෑ ම හද අවල් දවසනට ගෙඩි හදන්ඩුවන අවල් දවසනට ල් හදන් නක අපට කියඩ බැරි ගහටවත්ය අයිතිය නෑ ඒක ඒ වෙන්ඩෝනේ හරිද ඒ වගේ රුවෙකට යහගුණ කියල දෙනකට දරුවෙකට හොඳනරක හොඳින් කියලෙනනකට සහහිවට පොල බවනකොට ඒ දරුවක් හොඳට හැදෙනවා. රි හැදදුනට ය ඉජිනීර්ුවක් කරඩුනේ යව සංගීතක්ඥනයක් කරඩුනෑ යව කලාකාරෙක් කරඩුනය කියලා ඒ තිරණය ගණඩ බෑාපිට. පුොක දෙකේ අයිතියනෑ එකඒ දරුවටත් නෑ. ඒක මේදේවාටික කරනොට එක වෙන්ඩ තිනට කඩත්තියෙනවා. අපේ දෙම අපි හොඟක්කා ඒක අල්ලගෙන. මේම ෙන්ඩ වන මෙම වඩුවන කියලා පංචපාදානස්කන්දේ මගේ වසගේට කගන්ඩ යාල ලක ත්හයගන්න වරදින්න යන්න ඉතැන් වල. එතකොට ඒ සිද්ධ සිද්ධ වෙන දේවල් අන්න සමහර ඒ අපි හිතන ඉදිර වෙනවා කෙකර ම්ම මේ කතරනම දරවා වෛද්‍යවරෙක් කරන්න ුණනි කියලා එයා ඒක නක නොක්කොම පසමීම සකස් කරම අන්තිමට වෛද රැකුුණා මෙයා වෛද්‍යවරක් කිරීම මගේ වැඩක් අන්න හිතෙන හැටි එයාට ඉද දැ න මත් වයිදවරක් කරන්න න කිය දුවක් කිය යත් කහම ක්ෝමටි කරනට ඒේක වෙන. එයා හිතන මේ වෛද්‍යවරු නිර්මාණක මගේ වැඩක් කියලා. ඇයි අර විදියට ුනේ හේතු ටික කකස් සච්හින්ද වුණා අපි හිතන දේවල් සවභාව ධර්මයට අනුකූලන ඒව වෙනවා. මඟකටින් නුධාරණය කන්දක්කුඩලක කොට ඇත්ති වනවා පල් හට ගලන්න ගත්ව වනවා මට කොටේ පල්ල හටගෙන් දන කියෙලා ම මේ ගඟටම කොටේදානවා මේක පල්ල හට පාවෙලා ඇවිල්ලා පල් හෙ ම කොටේ ගන්න මංක කියන කොටේගෙන මංන්ක කොට ගෙනයි මන වයි කොටේ ආවාොටේ ආව කොටේ එන විදිට මම හේතු සකස් කරා හේතු සකස්නටක් ආවා ඒ මොකක්ද එන විදියට හදපු හේතුව සස්භාව ධර්මය වතුර කරන්නේ පල්ලෙ හාට එක නීතිය එ ීතෙර අනකුරල විදිරම වැඩරපු හම ඒ ලනතුරට ොහරි වැටනු පල්ල හටනක් එකක නීතිය එක එනවා ඒ විදියට වැඩකෙරුුණ හින්දා මේ වැඩේ වුණා. අන්නතුකර හිතන එක මගේ වැඩක් කියලා. ඒවගේ, මේ ලෝකී සිද්ධ වෙන හුඟක් මගේ වැඩ කියලා හිතෙන දේවල් හරියට බෙදලා බැලුවොත්. හරියට විමසල බැලුවොත් ඒවා මම කරපු දේවල් මගේ කියලා ගණඩ පුළුවන්ක මක් නෑ සියලුදේගත් හම පංචුපාදානස්කන්ධය. ඒ පංචුපාදානස්කන්දය ගැනම එක ගොඩකට දාලා පරතෝ කියලා බුදුරජාණ වහන්සේ දේශනා කරේ ඒ තමන්ගේ කියලා ගණ්ඩ බැරහින්දා. අපේ පෙන්නත්න. තමන්ගේ සරියේ තමන්ගේ හිත සිතුවෙලේ. අනුන්ගේ සරීර අනුන්ගේ සිසිතුල. අජීවී වස්තු ඒ ො බලටක දිරාගෙන යන හැටි මංගේ පාට කරා දවස්කීපයක් ඒක පාට වෙනස් කරලනේ. හරිද මමුණ හරි වස්තුක් ගැනලා තිබ්බා ඒකටික දවසින් දිරලනේ ඇයි මං ආහාරයක් හදර තිබ්බා ඒ පිරුණු වෙලානන්නේ අයුම පරස ක්ක ොන දැග ලල්ල දංගලනව ම මට ට ති ග ඩුව නන්ගේ දේවල ැ ට හැට ති ගන් ළුව න න ර මටව හට ති ගන්ඩ බෑ. වේදනා බලඩකෝ සැපදු අදුකසක වේදනා මේ මේ සරීය තු ැතැංවල තිනොමං කෝඩ්ඩක්වත් කැමැතිනය දුක්ේදවලට ඇතිවෙන්නේ සංඥාත් එහෙමයි සංකාරයක් එහෙමයි ඇත මේ සංඥාකනව ද මළගෙදරක් කළා දුක්ඛිත හඳුනාගැනීම් තියෙනවා අතිත දෙවල් මතක් වෙනවා මතකනෙන ලොකු දුක් ඇතිවෙන ති දුක්කති වෙන සංඥාමටයෙනවා මැරිච්චක්ෙනනගේ කෝපෙ දකිනකට පංගාන්න දකිනකොට ඇඳ දකිනොකොට ඇඳුන් දකිනොකොට ඒවා මතක් වෙනවා එක හඳනාගරන්න හාවලාය කියල ඉදිී හඳුනාගැනීමට දුක් ඇති කරනවා. එනම් පංචපා දානස්කන්දේඒ එහන මට පුුවමිෙන මේ දුක් ඇති වෙන සංඥා එකක්වත් තෙන්ඩෙපා මකද මගේන සංඥාකොඩ එහෙම නවත්තට බෑ ඒගේ මනලාට ගෙන්න්න ගණ්ඩත් බෑ විභාගයටට හොඳරට පාඩන් කරගෙනන විභාගලාද මතන තියවා මතක් කරවා කරන කරන කරනනෑ විභාගවරතකම මේ සසාලාම ලිට පපුගම කවරත් මතකරත්න තක් කරනවා අයෝ කිය නලාට ගන්න ගන්ඩත් බයින්න ඕන වෙලට යවන්ඩත් බයින මගේ වන මේ ඒවා. ඒවගේ මීරිසිාව කක්‍රෝධය වෛරයමාන්‍ය ආදරය ගිජුකම කෑදරක වැනි හිතේ ඇතිවන සකස්රීම් වලටිකිෙන සංස්කාරයන් කියලා ඒකක්වත් මටඕනු විදිර මටෝන වෙවට හැදන්න මටෝන වෙලාවට නෙවෙයි ඒවා සිද්ධ වෙන්නේ. වගේම ඇසේ තියන පෙනනීමේ දැනීම කනේ තියන ඇසීමේ දැනීම නාසේ ආග්‍රහණය දැනීම මේ දැනීම් වල්ටිකිෙන විඤානය කියලා ඒඒක්ම දැනිමක්ත් මටව හැටිට වෙන්නේ. ක මේ කිීම තැනක මගේ කියලා ගණ්ඩ පුළුවන් දෙයක් මට ඕන හැටියට තියෙන දෙයක් මේ ලෝකේ නැහැ ඒයි පරතෝ කියලා කියන්න හරිද මේ අනුන්ගේ දේවල් වගේ තියෙන මේ ලක්ෂණයන් ටික අපි මිනෙහි කරණ් ඕනන කරනකටම මෙන කරනුවට මනෙ කරනුවට මොද වෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා අන්න ඒ ලක්ෂණයන් පිරික්සලා හරි ඒ ලක්ෂණයන් පිරික්සලා 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 ඒ පිළිබඳව හැගීමක් උපදවා ග් පිළිබඳ හැඟීමක් උපදවා ගන්ඩ මට පුළුවන්කමති එෙන්ඩෝන ඒක තමයි අපේ ජීවිතේ අපි ළඟාකර ගණ්ඩ බලාපොරොත්තු වෙන ඉලක් මේ අනුන්ගේ කියන හැඟීම උපදවා ගණ්ඩෝන අනුන්ගේ කියන හැඟීම උපදවා ගණ්ඩෝන අනුන්ගේ කියලා කියැන වෙනත් කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි තමන්ට අයිති නෝන කෙලති බන හරි මුකද අනුගේ හම මෙතනත් අප එතන වෙනත් පුද්ගලකට අයිති කිය ගන්නඩපුලන් හෙම එකක් ග අනුන්ගේ වගේ ක්‍රියාත්ම කරනමට නිකම් මගේ දේවල් නොහන දවල් ගැන හැඟීම් තෙනවනේ ඔ මගේ දේවල් නෙවේ කියෙන හැඟි මක්තියෙනවා අන්න ඒ වගේ පංචිපාදානස්කන්දය කලකම තමන්ගේ සරීරය තමන්ගේ සිත මේ ශරීරය ඇතිවන වේදනාවල් සං්ඥා සංස්කාරයන් අනුන්ගේ සරීර අනුන්ගේ සිතන් අනුන්ගේ සරීර තුළ ඇතිවන වේදනා සං්ඥා සංකාරයන් එතකොට අජීවී වස්තුූන් මේ සියල්ල ගත්තහම ගලාගෙන යන ගඟක් වගේ මම ගග බැද ටෙලලා ඉන්නවා ගඟගේ වතුරට ටෙලා ඉන්නවා මගේ හාත් පසිම මේ ගඟ ගලාගෙනය නවා ඉතින් වැදීගෙන යනවා මට පාලනය කරන්න බෑ වේගේ පාලනය කරටත් බෑ කහගෙනනෙම පාලනය කරටත් බෑ මට අදාළ කරගඩ බෑ අන්නේ වගේ මේ වටපිටා සියල්ලම ගගෙනයනවා පින්නත්න. මන්ගේ වටපිට කියක මට හිතුවක්කාර විදිහට මගේ වසගේට කණඩ බැවිදි දිහට හැම්ම වෙලේම ගාගෙන යන දෙයක්. ඇත්තට මම කියලා මගේ කියලා ග්ඩ දෙයක්. ඇත්නෑ ඒ හේතු නිසා සකස් වෙන හේතු නැති වෙනකොට නැතිවෙන දෙයක්. අන්න ඒ පරතූ කියන හැඟීම පංචිපාදාන ස්කන්ධය පිළිබඳ අපි ඇතිකර ගණ්ඩෝනෑ. ඒ හැඟීමම නි්බාධව ඇතිවෙන විදිට ඔය දිට මෙිෙහිකර කර මෙිහිකර කර මෙිෙහිකර කර පුංචි තැනක් හරි මගේ කියල හිදෙනවනම් එතන ොඳට මිනිහි කරඩ ඒ සියල්ල අහෝසි වෙනකම් මේ කියන සියලු ලක්ෂණත් එහෙමයි හැම තැනකම ගඩුවක් වගේ ලක්ෂණ තියනවා හැම තැනකම ආබාධයක් වගේ ලක්සන තිනවා හැම තැනකම පංචිපාදානස්කන්දේ රෝග ලක්ෂන තියනෝ ඒ නැති තැනක් නැහැ ඉතින් ඒවා නැති තැනක් නැෑ එහනම් ඒ රෝග ලක්ෂණයන් තියෙනවා ඒවා නැති තැනක් නැහැ එක පිරික් සඩෝන චත්තා රිසාකාර භාවනාව සිද්ධ කරති මමාර කියන වගේ මෙන්න මේ වගේ හුසීමක් සිද්ධ එඩෝන මැනික් පතලකින් පස්කොඩ ගොඩදානවන ගරන්න නැතුව කෝ මුඋඩට ගොඩත් දාගනවා දැන් මේ මනස්සේ මොකොද කරන්න ඇතිකාරය මේ පස්කොඩ ලොකූ වටිනාක මද්දිලා ඉවරක් නැතු හොයනෝරයියට දෙන්න පස්කූඩයක්ත් කාටවකත් දෙන්න පුළුවන් තරම් ආරක්ෂකරගෙන දැන් එක කොනකිදම් පටන් අරගෙන මේ පස්ක්කෝම හෝද හෝද හොද හොද නැත්වම් පිහිපිය අයි කරන මැනික් තියෙනවත් කියෙන බලන්න ඔන්න එහ පැත්තක් තිවා එහ පැත්තක් තියෙනවා හෝදල අයින්කරම පස්කොඩ. මේ පැත්තිෙන් තියවා අනි අර පැත්ති තින ගොඩ ගැන යාට තියෙන වටිනාක මොක දෙයක් කියෙන කාට හරි මං ගියකර දෙන්න අරගොඩ අර ගන්න කියලා හැබැ මේ ගොඩට අත යන්නක් දෙන්නේනෑ ඇයිඒ. වටිනාකමක් නැති බව දැනච්ච හින්දා. ඔක්කො පිරික්සපු හින්දා. එතුර මේ පස්කොඩ පිරික්සක් දී අපිහිතමකෝ ගොඩවල් දහයකට වෙන්කරලා වෙන්කරාක ගොඩවල් දහය වෙන 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 වෙනම එයාට පිරික්සන් වෙන අන්තිමට එක කූඩයක්කි තුරුණගන්ඒ කූඩ ගැන යායට එතන මේක මනිික් ඇති කෙලා ඉති අන්නේ වගේ අපි මොකද කරණ්ඩඕන මේ ලක්සන හොයාගත්ත හම ඒ ලක්සණයන් පංචුපාදානස්කන්දයට අදාළව තමන්දන්න හැම දෙයක් තුළම පිරික්සණඩෝන යන්තම් පුංචි තැනකවක්ත් පරතෝ කියන හැඟීමට ප්‍රතියවරුද්ධ කිසිීම දෙයක් ඉතුරුවෙන් නැතිෙන කම්මහි කරන්න. ගණ්ඩතෝ කියන හැඟීමට ප්‍රතියවුද්ධ කිසිීම දෙයක් ඉතුරුවෙන් නැතිනකම් මෙහ කරන්න. රෝගතෝ ආබාධතෝ කියන හැඟීම් උපදවාගෙන ඒවට ප්‍රතිවුරුද්ධව මාත්‍රයයක් තතිරවෙන් ැතිරනම් මෙිනිකර ඕන්න. ඒ මංකි මේ කතා කර ෝන න මේ ක්‍රියා කර ෝන ද කියලා එහමුණුොත් අපට පුලන්කම තිෙනවා ඔය කියන. අන්ඩලෝමිකන් කන්තින් පටිලබති කියෙන තත්වය විතරක් නෙවෙයි සම්මත් නියාමං ඔක්කමතිී කෙලකින මාර්ගසිත දක්වා මේ කරගෙන යන්ඩ මේජීවිතය දීම ඒතියද. හතලිස් ආකාරයක හතරිස් පැත්තකින් කෙලෙස් සතුරා නසන මෙහෙවුමට අපි එකරාසසි වඩු ඕනේ තේරෙන්ඩයි වං හමකයන්. කෙලෙස් සතුරා නසන් හතරිස් පැත්තකින් වෙහෙස කරන්නට ංකම තියෙන් ුන පේසිතයිඉතින් ඒ ඳ වශ කරන ශක්තිය ධහිරය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව හැම දෙනාටම ලැබේවා කර ප්‍රාථනා කරනවා. හැම දෙනාටම තෙරවන්සරණයි. ආකාසට්ඨාච් බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තං අනමෝදිිත්වා චිරංරක්කං තුසාසනං, චිරංරක්කං තුදේශනං, චිරංරක්කං තුමං පරංති. දිිවන් මකෆිම සුමය